ජනාධිපත්තුමාගේ ප්‍රකාශය කරුණු දෙකක් අන්තර්ගතයි කරුණු අතර එකක් තමයි මේ පලාාත්පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරලා අටදාහ හාරදාහට බස්සලා සභහපති විතරක් නැතුව සභහපති යටතේ ඉන්න යම් මණඩලයක් හදන අලුත් වැඩසටහනකටයන අක තම එක මතයක්. දෙවැනි මේ රටේල් විදායක ජනාධීපති ක්‍රමේද තියෙන්නේ පාරිමේන්තු ක්‍රමයද්ද තියෙන්නේ සමානුපාතික මැතිවරණද තියෙන්නේ වෙන එකක්ද කියලා. පාර්ලිමේන්තුවේ කාර්ග සභාවක් පත් කරලා තෝරණවා. ඒ කාර්ක සභාවට කරන්න බැරුණොත් ජනති විචාරයකින් හනමක ද දෙවැනි කාරණය ස මෙට මේ කරුණු දෙක තමයි ජනාජපත්තුමාර බුද්ධතුන්ට භෘතිකයන්න්න කිව්යි කියන රැස්ීම කියලා තියෙන්. මේක දෙවැනි කාරණ පාලිමේන්තුවේ සිෙක්ක මටි අද්දා නො ඒ අනුව විදායක ජනාජධපති ක්‍රමේ දන. ඒ ්‍රමද කිය හොල් ලනවා ඒ කරන්න බැරිවුනති ඒගේ සමානුපාතිි ක්‍රමේද ප්‍රජු ක්‍රමේද ඕන කියලා හොයල බලනවා ඒක කරන්න බැරි වුනෝතින් ජනමත ඒකට යනවා නර දෙවෙනි කොටස ඒක ජනතිපත්තුමාගේ ප්‍රකාශයක්ක්කද ඩි පිළිගන්න එක එක කමක් නෑක හෙමකාර කමක් නෑ. හැබයි පල ඒකට ගැටගහල තියෙනවා වෙන ගුන්්ඩුව. ඒ තමයි දැනට. ක්‍රියාත්මකවෙන්න පලාාපාලන ැතිවරණ කුන් තමයි මේ පැලවනි කරක ගැට ගහලතිින් දෙවනික ඉතාම ප්‍රගතිශීරී කියල කවුහ කිව්වොත් ඒක මේක ගැට හලතින. මොකද මේක පලාාත්පාලන මැතිවරණය පොසෙස් එකක් විදිහට නැත්තං ක්‍රියාදාමයක් විදි සැත්තැම්බර් මාසි විසිවනිද ආරම්භ වනා. සැත්තැම්බර් මාසි විසිවෙනිද පලාාත්පාලන පනතට අනුව මැතිවරණ කොමසාරිස්වරයටට බලය ආරම්භ වුණ මැතිවරණයක් ක්‍රීීමේ ක්‍රියාමාර්ග පටන් ගන්න. ඔහු ඒ සඳහා දැනටත්. මැතිවරෙන නාමලේකන හදන වැඩ පටන් අරන්තියෙනවා. එනිසා ඒ වැඩසටහන ආරම්භ වනාට පස්සේ. ජනාධිපත්තුමාට හිතෙනවා මේ චන්දිතියන්ට බෑ. ඒ හින්ද ම මේ කල්දාන ක්‍රමයදදාන මොකද ක්‍රමය අටසීය අටදාහ හාරදාහට කපනවා. ඒ නිසා මේ ගෙතියෙන සීමනිර්ණය අලුතෙන්දාන්න ඕන. ඒ වැඩවඩට වෙලාව යනවා. ඒ වෙලාවෙනකං අර පලාස් සභාවඩ කෙරුව වගේ. පලාාත්පාලන මැතිවරණේ හාන්සි කරනවා. නැති කරනවා පලාාත්පාලන නැති කරනවා මේක තමයි මේ කියන්නේ. මොකද අපිට මේ හොඳට පුරුදුයි මිස්සල්ල. මිනිස්සර ඔය ජං ජනාධිපති අග මැතිකාලේ පරණ හිටපු ජනාධීපති එකතු වෙලා පක්ෂ දෙයකින් අපේ ආණ්ඩුව කෙරවා. මේ පක්ෂ දෙකටම පොඩි විචිචිච්චාවත්තිබුණ පොඩි සැකඇත්තිබුණ කොහමට ජනත අතරට යන්න කියලා. මේ අකෙරුවේ මකත්ත පලාත් පලාත් සබා මැතිවරණාව මේකල ඉක්මනට දෝග නැවිල්ල පලාාත්පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. ක්ගෙන ඒ වෙනස් කිරීමේ වැඩසටහන තාම ක්‍රියාත්මක නෑ අද වෙනකොට පලාත් සබා වුරුදු තුනක් විතර හල දයන්නේ. මෙවර යුවෙන් එකේ නැත්තං ජිනීවාවල මානෝොහිමිකම් කවුන්සිලේ ඉන්දියාවදීපු සාක්ෂියය නැත්තං අර සබ්මිෂණ එක ඒකොල්ලං ඉදිරිපත් කිරීමේ සම්පූරණම තිබුණේ මෙන්න මේ ක්‍රියාවලිය මේ පලාාත් සබා ක්‍රමේ වැට්ටුවේ දැන් අගමැති ජනාජිපත්තුමා අගමැති කාලේ දේශපාලන ගුන්ඩුවක් ගහන්න ගකිහිල්ලා. අද වෙනකොට එක වැටි ඉවර. ඒ නැගිටවන්න පුුවන්වෙයිද ැවවිද කියලා කාටවත් කියන්න බෑ. අපිරටේ ප්‍රජාතන්ත්‍රවාදේ බරපදරද. එහම කෙරු ඇයි. එහම කෙරේ ඒ වෙලා මැතිවරණයක මුණ දෙන්න බයහින්දා. ඒවගේ පලාාපාලන මැතිවරනේ ඒවෙලා අරුද්ෙක මිට තව කල්දාගත්වා. අන්තිපට මොකද වනේ. මං ඒ අග ජනාතිපතිතුමාට උපදෙස් දෙන. එතුමාට වටයන් උපද දෙස්තනටම පැහදිුව ප්‍රකාශ කරන කරුණ කල මේක කියන්න. මොකද වනේ. ාල මැතිවර කල්දාල කල්දාල තියන්ඩ වුණා තිබ්බහම රණල් වික්‍රමසිංහ මැත්තුමාගේ පක්ෂේ සම්පූර්ණ අඩියටම ගියා අපි අලුතෙන් හද පු පොහොට්ටුව පරාත්පාල ආයතන දෙසී අසුවටක් දිනවා දෙ අසුවටක් දිනවා ඒවිත රද ඊනකටාව මහ මැතිවරනමක දුුණනි මහ ඊරකට ජනාධීපතිවරණේ වික්‍රමසිගහ මහතර ජනාතිපද්දූර අපේක්ෂකමන්න්න ඇතිවුණනා මහ මැතිවරණේ එක අසනයක්ක්ත් නැති වුණනා අදිනන්න ඒ ැතිවරන කල්දානක ලේසි වැටන්න ිනිස ම උපදේශකයන්ට කියන්නේ කරුණනා කරලාක ජනධිපත්තුමාට මතක් කල දෙන්න. ආයිත් කාගේ හැරි ගේපාර ඒවෙලාිටම සීලංක අනිදස් පක්ෂාරි කාගේ හරි උපදේශයක් මත තමයි ඒ චන්ද කල්ධාන ව්‍යපාරි පටන්ගත්ති. ඒකෙන් ඉවරවුණේ වික්‍රම සිදු මාහතයක්ක පක්ෂේ සම්පූරණ සුන්නත් දූල වෙලාගිය එක් කෙනෙක්වත් නැතිවුුණා දින ලයින. ඒ තැනට මේ කාවා. ඉ ආයි මේ කරන්් යන වැඩෙන්. ඒගේ මානි සංසයක් එතුමාගේ පක්ෂටයි එතුමාටස් ය ඔය ඔය වැඩේට උඩ ගඩි දෙෙන අනිත්තයටත් වෙනවා. එනිසා මේක මන් මේ කියන්නේ විශේෂ වික්‍රමසින්ඳ මහත්තයක් උපදේශවරු කරුණා කරලා ජනාතිපත්තුමාට මතක් කරලාන්න මේ වැඩේ මටිස්සර කරලා අපි බරපතල හානියක් කරගන ඉන්නේ. පක්ෂේ සම්පූර්ණ මටාටන ඒක අනිත යි ද න්න එක ම ට.